සක්විති පාන්දර මා ගෙදරට ගිහින් විමුති ඉක්වන්නටම ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට රැගෙන ආ යුතුයි සිතාගෙන අද හවසම වෛද්‍යවරයා සමග ඉගෙන කතා කළ යුතුයි ඔහු සිතාගත්තේ. දැන් යුතුයකම් කළ යුත්තේ මල්ලි වෙනුවෙන් පමණක් නොවේ. අර අහිංසක දුප්පත් කෙල්ල වෙනුවෙන්ද ඒ කෙල්ලගේ බඩේ වැඩෙන දරුවා වෙනුවෙන්ද යුතුයකම් කළ යුතුය. සක්විති කෙලින්ම ගියේ විමුතිගේ කාමරයට. පුරුදු පරිදි හිමාලි උන්නාය. සක්විති ආවව දැන දැනම හිමාලි විමුතිගේ අල්මාරි අදමි. ඔහුට උදේ ඇඟ සෝදා අඳින්නට ඇඳුමක් තෝරමින් උන්නාය. විමුති සක්විති දැක ඉස්සර මෙන්ම සිනාසුනි. සක්විතිගේ බබු ඇවිලියගෙන මින් ගියේ. කාටුම් බලනවද කොල්ලෝ? ඇඳ මත ඉඳගෙනමින් සක්විති ඇසුවේ. හිමාලි ඔවුන් දෙසවත් නොබල ඇඳුම් අඳිමින් උන්නාය. මේදා කියන කතාව හරිය. මල්ලිගේ පෞද්ගලික ජීවිතය වසාගෙන හිමාලි පුදුමාකාර වේගයකින් පෙරට එමින් ඉදී. අර දුප්පත් කෙල්ලත් දරුවාත් වෙනුවෙන් මේ ගමන නැවැත්විය යුතුමය. හිමාලි තියන්න, මං බල්ල ඇඳුමක් තෝරගන්නම්. සක්විති කීවේ. සක්විතිගේ කතාව ගන්නකට ගත් බවක් හිමාලිගේ හැසිරින් අල නොවිය. පහුගිය දවස්වල එයා වෙන්න ඇති විමුක්තිට කවල පොවල නාවල සාත්තු කළේ. හිමාලි තොල් මමුණුමින් මෙන් සිතුවාය. හිමාලි යන්න, මං මල්ලියෝ හෝදලා අඳවන්නම්. තනුජා. සක්විති කාමරයේ සිටම කැහැගැසුවේ. හිමාලි ඇවිලිමින් මෙන් බලා උන්නාය. ඇරගත් අල්මාරි පළුව පවා වසා දමන්නට බැරි ලෙස හැව වේවලමින් තිබුණි. සුදු මහත්තයා, තනුජා පැමිණ කතා කළාය. පුංචි මහත්තයාට මොනවද හැදුවේ? තනුජා හිමාලි දෙස බලා යන්තමට බිම් බලාගත්තාය. හිමාලි පුංචි නෝනා තාම කිව්වේ නෑ. මේ ගෙදර අමුතුම් පරිසරයක් හැදීගෙන එන බව සක්විතිට තේරුම් ගියේ. උදෙන්ම අයියා කන්නේ මං හිමීට ඇඟ සෝදලා කවන්නම්. හිමාලි ආක බලාගෙන කීවාය. ගෙදර කරවල තියනොත් තනුජා? හොස්තු මාත්‍යා පෙරේදා ගෙනාවා. එහෙනම් කරවල කෑල්ලක් හොඳට තෙල් දාන්න. පොඩි කිරි හොද්දකුත් හදන්න. උණෙන් බත් ටිකකුත් තියන්න. තනුජා ආසාවෙන් හිස වෙනුමයි. හිමාලි හුස්ම ගත්තේ පවා අමාරු වෙනි. හිමාලි, තනුජා කියපු සක්විති කතා කළේ. හිමාලි අල්මාරිය වසා බිම් බලාගත්තායි. දැන් හිමාලි වාගේ වැඩගෙන බලාගන්න. ලෙක්චර්ස් මිස් වුණානේ නේද? අද ඉඳලා කැම්පස් යන්න. මං අද ඉඳලා උදින්ම එනවා. සක්විති සහවදනව කීවේ. හිමාලිගේ පපුව ලෝදිය දැම්මක් මෙන් උණුවීගෙන ගියේ. හේ පුදුමාකාර දැවීමකි. ඇහැට බැලනේ කාටුම් බලමින් සිනාසන විමුක්ති දෙසේ. ඔයාව දාලා ගිහින් මට ඉගෙන ගන්න බෑ. හිමාලි සිතින් කීවාය. මට මේ දවස්වල ලෙක්චර්ස් නෑ. එයාට හිතුවක්කාර බවක් විය. ලෙක්චර්ස් නැත්තම් ගෙදර ගිහින් අම්මාව හැම බල්ලා එන්න. අම්මත් ඉන්නේ තනියමනේ. පවුනේ. හිමාලිගේ මුහුණ රතු ඡාත්‍යයකට අබෑට දැම්මාක් මෙන් පුපුරන්නට විය. ගෑණි උගන්නලා එවනවා ඇති. හිමාලි හිතුවේ එහෙමයි. මං මටත් පුළුවන් විදියට විමුති අයියෝ බලාගන්නම්. ඒක වැරද්දක් නෙමෙයිනේ. හරියට නරක වැඩක් කරනවා කියන්නේ ඔක්කොම කතා කරන්නේ. හිමාලි කතා කළේ ආවශ්‍යුවක් මෙනේ. සක්විති ඇඳෙන් නැගිට්ටේ හිමාලි දෙස බලාගෙන මේ. ඔයා හිමාලි ආපු වැඩේ කරන්න. මේව මම බල්ලා ගන්නම්. තේරුණානේ? සක්විති කතා කළේ ආවේගයන් මැඩගෙන. මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. මම මොනව හරි කරන්නම ඕන. මම මැරුණත් මැරෙන්නේ විමුති මැත්තේම නැහිලා. හිමාලි බිම් බලාගෙනම කාමරයෙන් පිටතර ගියේ එසේ සිතමිනි. වෙන විසඳුමක් නැහැ. මම විමුක්ති අයියෝ බඳිනවා. හිමාලි දැඩිව සිතාගත්තාය. කාමරයට ආය වෙවුලනට විය. එහෙමම ඩෙනින් කලිසමක් හා ටී-ෂර්ට් එකක් අතර දමාගත් හිමාලි ඇගේ කුඩා හෑන්ඩ් බෑගයද ගෙන මොරගොඩ නිවසින් පිට විය. නාලු පටුමග දිගේ පාගමනින් ආ හිමාලිගේ දැසි කඳුළු හේ කඩා වැටින. අපෝට දැන්නේ දුක කියා නිමක් නැත. ඔයේ හිස ඇරණු අත යන්නට තරම් දුක හිමාලට දැම්මි. ඇය කඳුළු පිස පාරයා ත්‍රිවිලිරකට අත දැම්මාය. තම ප්‍රථම ප්‍රේමයේ හදවතට මේ තරම්ම දුකක් ගිනියේ හිමාලි කෙදිරිගව සිටියේ නැත.
ආදරේ මොහතක සතුරක් ලයටදී සදාකාලික ගින්දරක් දුන්නා නොවේද? මිස් කොහටද? දෙන්නට පිළිතුරක් හිමාලියත නොවේ. තමාගේ ජීවිතයත් අද යන්නේ මිලස නොවේද? යා යුතු අතක් තමාවත් දන්නේ නැත. නුකේ කොටට ජීවිතය ගැන තදබල තීරණයක් ගත යුතුය. හිතුනොත් අද හවසම නුවර යනවාය හිමාලි සිතාගත්තාය. මට විමුක්තිය ගොඩක් වටිනවා. සීයේ තියෙන දහහක් කොල්ලන්ට වඩා මේ සීයේ නැති පොඩි එකව මට වටිනවා. හිමාලි දිග සැනසුම් සුසුමක් කියලා සිතුවාය. ත්‍රිවිලයේ අධ්‍යයය විමුක්ති බුක් සිටි පොත්වල දැක්කාය. මට පුළුවන් වුණොත් මම ඔයාවත් බලාගෙන මෙහෙවත් බලා ගන්නම්. මට ඇත්තටම පුළුවන්. හිමාලි තුළ පුදුමාකාර ආත්ම විශ්වාසයක් ඇති විය. කරවල බැඳමත් කිරියෝදිස් සමග බත් කවමින් සක්විති තම සොහිරා දෙස බලාගෙන මුන්දී. ඔබ තාත්තා කෙනෙක් වෙන්න යනවා කියලා ඔබ දන්නවා නා? සක්විති විමුති දෙස බලා සිටියේ. තාත්තා කෙනෙක් නැති දරුවෙක්ව බඩේ තියාගෙන කෙල්ල හැංගිලාම ගියා. උඹට තියෙන ආදරය නිසා. වෙන ගෑණියෙක් නම් මෙතන ඇවිත් යුද්ධයක් නටයි. ඒත් කෙල්ල එහෙම කළේ නෑ. මේ සිදුවෙන දේවල් වාෂා දන්නවා නම් ඒවා කෙල්ල නොදැන ඉන්න එකම හොඳය. හැම ප්‍රශ්නයක්ම මම විසඳන්න. මට ටිකක් කල් දීපන් මල්ලි. සක්විති දිග සුසුමක් කියලා කීවේ. ආශාගේ බඩේ ඉන්න දරුවාගේ තාත්තා මල්ලි බව මේදා සිතුව හැටි පුදුමාකාරය. ඔහුට පුදුම මේ සියල්ල දැන් මේ ඔළුවේ සිරුවේ තියෙන එක ගැන. තව කිරි හොදි ටිකක් ගේන සුදු මහත්තයා. තනෝජා පැමිණ ඇසුවාය. ඇති කෙල්ලේ අරයා මොනවද කොල්ලට කවන්නේ? හිමාලි පුංචි නෝනාට පිස්සු සුදු මහත්තයා. කතා කළ වැඩක් නැහැ. වෙන දේවල් කිල්ලට තමාගේ මුහුණ දෙස බලාගෙන කියන්නටත් බැරි දේවල් විය යුතුය. පුළුවන් නම් හැමදාම උදේ ඉන්න සුදු මහත්තයා. පුංචි මහත්තයා පව්. මං එනවා තනෝජා. මටවත් පුංචි මහත්තයා ළඟට වෙලා ඉන්න දෙන්නේ නැහැ. හරි ආසයි මං ළඟ ඉන්නවා නම්. දැක්කොත් බනිනවා. හිමාලින්නේ පුදුමාකාර තෘෂ්ණාවකින් බව සක්විති දනී. ආදරය යනු එසේ දැන තෘෂ්ණාව පමණක් නොවේ. ආදරය යනු පුදුමාකාර පරිත්‍යාගයකි. කොල්ලාගේ ලේවලින් උපන් දරුවෙක් බඩේ තියාගෙන කෙල්ල හැංගී ඉන්නේ ඒ පුදුමාකාර ආදරය නිසාය. සුදු මහත්තයා, තනුජා, දැන් වායිෂා පුංචි නෝනා කියන කිනා කෝ? තනුජා යසු ආකාරයට සක්විතිට සිනා ගියේ. කෙල්ල වාෂා ගැන දන්නේම නැත. වාෂා නංගේ හිටියානම් අද තනෝජට ගහනවා. ඇයි? කෙල්ලට පුංචි නෝනා කියලා. උනනම් ඔයාට කටපුරා නංගී කියලා කතා කරයි. එසේ කියූ සක්විති විමුති දෙසම් බලා උන්නේ. ඒ කෙල්ල ගාව තියෙන මනුස්සකම් අපි ළඟවත් නැහැ. අනුලක්ක දන්නවා එයාට පුදුම ආදරේ. අක්කමට කියනවා දවසකට 10-12 පාරක්වත් මතක් කරනවා. කොහේ හරි ඇති ධනෝජා. කෙල්ල උන නම් මේ ප්‍රශ්න මොකවත් නැහැ. සක්විති කීවේ. ඔහු විමුක්තිට කෙවෝ බත් පිගානෙම බත් කටවල් දෙක තුනක් කෑවේයේ.